ජලසම්පාදන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. දේශීය සහ විදේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වුණා. දේශීය සහ විදේශීය අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක මහා මධ්‍ය සහ සුළු පරිමාණ ජල ව්‍යාපෘතිකරණ 2337ක් වන අතර ඉන් බොහොමයක් සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව නිලධාරීන් එහිදී පෙන්වා දී තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සහ ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාව හා ජාතික ජල හා සැපයුම් දෙපාර්තමේන්තු පනත සම්මත කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබුණා. වාණිජ පරමාර්ථයෙන් ක්‍රියාත්මක මහපරිමාණ නලලින් වලින් පරිසරයට වන හානිය අවම කර ගැනීම, නලලින් වලලින් සහ කෘෂිලින් පිළිබඳ පූර්ණ සංකරණයක් සිදු කිරීම, මහපරිමාණ ඉඩම් කැබලි කිරීමේදී භූගත ජලය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමටද මෙහිදී තීරණය කෙරුණා. මෙතර 2022 අප්‍රේල් මාසයේ වන විට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය වෙත පාරිභෝගිකයන්ගෙන් රුපියල් මිලියන 7500ක හිඟ මුදලක් ලැබීමට ඇති බවද මෙහිදී අනාවරණ වී තිබෙනවා.